විශ්වාස කරපු අය ගියහම තමයි වේදනාව වැඩි. කොහොමද මේ ඔබතුමා මේ රැස් වෙනවා දැන් තනින් තන? මොකද මේ හදිසි රැස් වෙන්නේ මේ? නෑ නෑ තනින් තන නෙමෙයි, මේක අපේ පක්ෂයේ මේ ප්‍රධාන කාර්යාලයේ, පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී අපි රැස් වුණේ. අද පළාත් පාලන අපේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානී නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන්ගේ රැස්වීමක් අපි කරේ. මේ රැස්වීම කරේ වෙන මොකටවත් නෙමෙයි, ඉදිරියේදී එන පළාත් පාලන ඡන්දයේදී පක්ෂය හැටියට අපි ඡන්දෙ ඉල්ලලා ඒ සිදු කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීමට. නෑ අලුතෙන් නාම යෝජනා භාරදිය යුතුයි කියන තීරණයට පාර්ලිමේන්තුවේදී පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගත්තා කියලා අපිට ආරංචි වුණා. එතකොට ඒ අනුව බොහෝ විට අලුතින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනහැල අලුතෙන් නාම යෝජනා භාරදීමක් සිදු කරයි. ඉතින් ඒ සඳහා අපිට සූදානම් වෙන සිදු වෙන ඔවුන්ට යම්සි ෆිල්ටර් කිරීමක්වත් කරනවා, මගහැර ඉදිරියට යෑමක් සිදු වෙනවද සමහරවට? ඒ ඉදිරි කාලයේදී සාකච්ඡා කළා, හරියට හොයලා බලලා සුදුසු පුද්ගලයෝ පාවා දීපු නැති සුදුසු පුද්ගලයෝ ඉන්නවද කියලා බලලා ගන්න ඕනේ. මොකද අපිට මෙතෙන්දී අපිට තියෙන්නේ ජනතාව දිනා ගැනීමේ ක්‍රියාදාමයක් තියෙන්නේ. මොකද ඔය අපෙන් ගැලවිලා ගියා කියන කට්ටියත් බොහෝ දෙනෙක්ට ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා කියලා පහුගිය ඡන්දෙදි පෙන්නුම් කළා නෑ. ඉතින් ඒකින්ද මේ සියලු කාරණා සලකා බල්ලා කටයුතු කරන්න සිද්ධ වෙන. කොහොමද මේ පහුගිය දවස්වල අපි දැක්කා ඔබතුමාලගේ නාම යෝජනා පිළිබඳ ප්‍රශ්න මොකද වෙන්නේ? ජාතික ලයිස්තු පිළිබඳ ප්‍රශ්නයක් ආවෙන්නේ නැහැ. දකින්න අනිත් පක්ෂවල ජාතික ලයිස්තු අරුමුදයක් තියෙනවා කියලා. හිතන්නේ කොහොමද? නැහැ ඉතින් අර ওই පක්ෂවලට ඕනවට වැඩිය එකතු කරගෙන බොරු බලාපොරොත්තු දීලා, බොරු පොරොන්දු දීලා, බොරු සන්ධාන අටවගෙන ගියහම ওই වගේ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි අපි පක්ෂයක් හැටියට අපේ ප්‍රතිපත්තිය උඩ අපි එක ප්‍රතිපත්තියක හිටියේ. මේ රට වෙනුවෙන්, රටේ ඒකීයභාවය වෙනුවෙන්, උතුරු නැගෙනහිර සම්බන්ධයෙන්, 13 වෙනි සංශෝධනය සම්බන්ධයෙන්, මේ සියලු කාරණා සම්බන්ධයෙන් ස්ථිර මතයක හිටපු එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විතරයි. දැන් පසුගිය පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දීපු කී දෙනෙක් විතර ඔබතුමාලා විතර වෙලා ඉන්නවද? අති බහුතරයක් අපිත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ කොච්චර විතරක් ඉරිසක්? අපි තාම අපි ඒක සංගණනයක් කළා නැහැ. නමුත් අති බහුතරයක් අපිත් එක්ක ඉන්නවා. ඒක අති බහුතරයක් තමයි. ඒ කියන්නේ අර්බුදයකින් තොරව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දෙන්න පොදු ජන පෙරමුණට ශක්තියක් තියෙනවද? අනිවාර්යෙන් ඉතාම ශක්තිමත් මූණ දෙනවා. හැබැයි මේ අවස්ථාවේදී ජනතාවගේ ඡන්ද විමසීමක් කියන්නේ ඉතින් අභියෝගාත්මකයි. ඒක අපේක්ෂකයන් සම්බන්ධයෙන් නෑ, අපි ඔයි සියලු ප්‍රශ්න මැද්දේ ඔබතුමාලා දැක්ක අපි ඇල්පිටියට ඉතාම ශක්තිමත් කණ්ඩායමක් දාලා ඉතාම හොඳ තරඟයක් දුන්නා. ඉතින් ඒ වගේ මං හිතන්නේ අපිට පුළුවන් වේවි ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීත් ඒ සියලු පළාත් පාලන ආයතන සඳහා හොඳ ශක්තිමත් කණ්ඩායමක් යොදවලා ශක්තිමත් හොඳ තරඟයක් ලබා දෙන්න හැකියාව තියෙනවා. ගියපු ජේෂ්ඨයන්ට නැවත ආරාධනා කරන්න එහෙම බලාපොරොත්තු වන්නේ නැද්ද? ඒ කියන්නේ මේ පක්ෂය ශක්තිමත් කරගන්න අදහසක් නැද්ද? මේ ඒ ගියපු දේශයන්ට ශක්තියක් තියනවා කියලා ඡන්දෙන් පෙනුන්නේ නැහැ. හැබැයි රෝහිත මන්ත්‍රීතුමා එහෙම දිනුවනේ. මම නම් වශයෙන් කියන්න කැමති නැහැ. නම් වශයෙන් ප්‍රකාශ කරන්න කැමති නැහැ. අනතුරු පවා දීලා තිබුණු අයනේ, ඒ කියන්නේ ගොඩක් විශ්වාස කරපු අයනේ. ඒ විශ්වාස කරපු අය ගියහම තමයි වේදනාව වැඩි. දැන් මොකද ඉදිරි සැලැස්ම? බැසිල් මහත්තයා එන්නේ කවද්ද? කොහොමද සැලැස්ම? මොකද්ද කුංචි ඡන්දෙට බැසිල් මහත්තයා එනවද? මේ ඒක තමයි තියෙන අනිත් ප්‍රශ්නය. ලංකාවේ බැසිල් මහත්තයා ලංකාවේ නැතිවීමත් ප්‍රශ්නයක්, ලංකාවේ ඉඳීමත් ප්‍රශ්නයක්. පක්ෂේ තනතුරක් දරන්නෙත් නැති, පක්ෂේ කිසිම ඒ කියන්නේ පක්ෂ නිර්මාතෘවරයා වශයෙන් පමණක් සිටින
බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශගතවීම මං හිතන්නේ නෑ මේ රටට ඉතරම් ප්‍රශ්නයක් විය යුතුයි කියලා. දැන් මේ රට යන විදිය ගැන මොකද හිතන්නේ? බලමු අපි. ආණ්ඩුව හොඳට කරනවා කියලාද කියන්නේ? අපි බලමු. ඒක අපි මේ ඉක්මන් වෙන්න හොඳ නෑ. අසුභවාදී වෙන්නත් හොඳ නෑ. කුහක වෙන්නත් හොඳ නෑ. ජනතාව ඡන්දෙන් ආණ්ඩුවක් පත් කරගෙන තියෙනවා. ඒ ආණ්ඩුවට ඉදිරියට යන්න පක්ෂයක් හැටියට අපි අවශ්‍ය තැන්වලදී අපිට එකඟ වෙන්න පුළුවන් තැන්වලදී උපරිම සහයෝගය දෙනවා. ඒ වගේම අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන ගිය වැඩපිළිවෙලට අපි 100%ක් එකඟ නොවුණු නිසා තමයි අපි එතුමාට සහයෝගය නොදීමටත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටත් තීන්දු කරේ, තීරණය කරේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් මං හිතන්නේ වඩා හොඳ රනිල් වික්‍රමසිංහ මැතිතුමාටම බාර දුන්නා නම් තමයි වඩා හොඳ. නමුත් අපි පක්ෂයක් හැටියට ඒට එකඟ නොවීම නිසා තමයි අපි වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ. IMF සම්බන්ධයෙන් නෑ, IMF සම්බන්ධයෙන් වුණත් අපි දැන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපිට විවේචනයක් තියුණත් මං හිතන්නේ ඉතින් මේ යන වැඩපිළිවෙල ඔවුන් ප්‍රකාශ කරපු වැඩපිළිවෙල නෙමෙයි, ඔවුන් කියපු දේ නෙමෙයි ජනතාවට. නමුත් මේ යන විදිහ ඉතින් අපි උපේක්ෂා සහගතව සහ අපේක්ෂා සහගතව බලා ඉන්නවා.